ආයුබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා siblings creations youtube channel එකට පැමිණි ඔයාලා හැමෝම. ඉතින් ඔයාලා ගොඩක් දෙනා මගෙන් ඉල්ලලා තිබුණානේ ස්වභාවික කන්ඩිෂන් එකක් හදන්න හැටි කියලා දෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද ස්වභාවික කන්ඩිෂන් එකක් ගෙදරදිම හදාගන්නේ කියලා. ඉතින් අද මම ඔයගලන්ට ගෙදරදිම හදාගන්න පුළුවන් කන්ඩිෂනර් වර්ග දෙකක් ගැන කියලා දෙනවා. ඉතින් මේ වර්ග දෙකම ඔයාට මුළුතැන්ගේ තියෙන අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට මේ කන්ඩිෂනර් වර්ග දෙකටම මම භාවිතා කරන්නේ සහල් කැඳ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අහලා ඇති සහල් වතුර වලින් කොණ්ඩෙ වවා ගන්න ක්‍රම ගැන. ඉතින් ඒ වගේම අපි දන්නවා චීනයේ තියෙන යාඕ කියලා ගම්මානයක්. ඒ ගම්මානයේ ඉන්න කාන්තාවන්ගේ කෙස් හරිම කළු ගණයි ඒ වගේම ගොඩාක් දිගයි දියැලක් වගේ දිග කොණ්ඩ තමයි මේ යාව විලේජ් එකේ ඉන්න කාන්තාවන්ගේ තියෙන්නේ. ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ උන් සහල් වතුරෙන් නිතර කොණ්ඩ සෝදන නිසා. ඉතින් මේ සහල් වතුර එමෙ නැත්නම් සහල් කැඳ කියලා කියන්නේ කොණ්ඩ වවා ගන්න ගොඩාක් වැදගත් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ නිසාම අද මම මේ කියලා දෙන ස්වභාවික කන්ඩිෂනර්ස් වල අන්තර්ගත වෙලා තියෙන්නේ ඔක්කොම ස්වභාවික දේවල්. 100%ක්ම නැචරල් දේවල්. ඒ වගේම ලොකු වියදමක් යන්නේ නැහැනේ කුස්සියේ තියෙන අමුද්‍රව්‍ය වලින් මාට මේක හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා යා මේ රෙසිපීස් දෙකටම ගොඩක් ආසවේ. එහෙනම් ඉක්මනින්ම යමු අපි වීඩියෝ එක බලන්න. ඊට කලින් කියන්න ඕන ඔයා බලන්නේ මගේ පළවෙනි වීඩියෝ එක නම්. මගේ channel එකට අලුත් නම් පහල තියෙන රතු පාට subscribe button එක click කළාම channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි අම බලන්න කොහමද මේ ස්වභාවික කන්ඩිෂනර්ස් හදන්නේ කියලා බලන්න. ඉතින් කන්ඩිෂනර් එක හදාගන්න කලින් අපි සහල් කැඳ එක හදාගෙන ඉන්න ඕනේ. සහල් කැඳ එක හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ කැකුළු හාල්, එහෙම නැත්නම් සුදු හාල් සහ වතුර. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ අහන ප්‍රශ්නේ තමයි සුදු හාල් නැතිනම් ගෙදර මොකද කරන්නේ? කමක් නැහැ, ඔයාගේ ගෙදර තියෙන හාල් වර්ගයක් පාවිච්චි කරන්න. නමුත් කැකුළු හාල් තියෙනවා නම් ඒවම ගන්න. ඊළඟ දේ තමයි ප්‍රමාණය. ඉතින් ප්‍රමාණය ගැන මට ඔයගලන්ට කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ලෙන්ත් එක කොණ්ඩෙ වෙනස්, තික්නස් එක වෙනස් නිසා. ඉතින් ඔයාට පුළුවන් අනුපාතයක් විදිහට මම මේ කියන විදිහට එකතු කරගන්න. ඒ කියන්නේ සහල් කොටස් එකකට වතුර කොටස් තුනක් විදිහට. උදාහරණයක් විදිහට ඔයා සහල් කෝප්පයක් ගන්නවා නම් ඔයාට පුළුවන් වතුර කෝප්ප තුනක් ගන්න. ඉතින් එන්නේ මේ විදිහට තමයි මේ දෙක එකතු කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම සහල් ටික හොඳට සෝද ගන්නවා. දූවිලි සහ විවිධ දේවල් තියෙනවානේ. ඉතින් ඒ ඉම්පියුරිටීස් ඉවත් වෙන්න සහල් ටික හොඳට සෝද ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ සහල් ටික ඔයා ගන්න පුළුවන් තාච්චියක් හරි එහෙම නැත්නම් පෑන් එකක් හරි අරගෙන මේ සහල් ටික දා ගන්න. ඊට පස්සේ මම වතුර ටික එකතු කර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී කියන්න ඕනේ ෆ්‍රයි පෑන් එකක ගෑස් එකේම මේක හදන්න අවශ්‍ය නැහැ. ඕගලන්ට පුළුවන් දර ලිපේ මුට්ටියක උනත් සාමාන්‍යයෙන් අපි ගෙදර බත් උයන විදියක් තියෙනනේ ඒ විදිහට එහෙම නැත්නම් රයිස් කුකර් එකක උනත් මේක හදා ගන්න පුළුවන් මේ කැඳ එක. ඉතින් දැන් බත් එක හොඳටම ඉදිලා තියෙනේ ඔයගලන්ට පේනවා. දැන් බත් ඇට ලොකු වෙලා තියෙනවා. එතකොට වතුර ගතිය තාම තියෙනවා. මොකද මේක කැඳ එකක් නිසා. ඒ වගේම බුබුලු දාගෙන එනවා. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරනවා. ලිප ඔෆ් කරගත්තට පස්සේ මම මේ කැඳ මිශ්‍රණය ටිකක් නිවෙන්න දෙනවා. මේක තද රස්නෙන් තියෙද්දි අපිට හදාගන්න බැරි නිසා ගොඩාක් නිවන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට නිවෙන්න දෙනවා. මිශ්‍රණය නිවුණට පස්සේ මම මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට අපේ කැඳ ටික දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේකේ බත් ඇට හිටින්නේ නැති වෙන්න හොඳට ක්‍රීම් එකක් වෙනකම්ම බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ක්‍රීම් එකක් විදියට හැදිලා තියෙනවා අපේ මිශ්‍රණය. ඉතින් මේ වගේ ක්‍රීම් එකක් විදියට අපිට පෙනුනත් මේකේ කැටිති තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කැටිති ඉවත් කරගන්න ස්ටේන එකකින් මම පෙරා ගන්නවා. ඉතින් ඔයාට හොඳටම ෂුවර් නම් මේකේ කැටිති නැහැ හොඳටම බ්ලෙන්ඩ් වෙලා කියලා මේ ස්ටෙප් එක කරන්න අවශ්‍ය නැහැ, ස්කිප් කරන්න. නමුත් ඉතින් අපි දන්නේ නැහැනේ මේකේ කැටිති තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් කොණ්ඩෙට මේක ස්මූත්ලි ඇප්ලයි කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා ස්ටේන එකකින් පුළුවන් නම් මෙන්න මේ විදියට පෙරා ගන්න. ඉතින් ඊතර මිශ්‍රණයත් මම මේ විදිහට ඉක්මනින්ම පෙරා ගන්නවා.
इतने में साहल के अंदर ब्लेंड कर ला हदागत्तु क्रीम में का तमाई अदर कंडीशनर बेस से का विद्या टा पाविच्छ कराने इतने में का वाया टा महेम ममा कोण्डे आले पक कर ला कंडीशनर का विद्या टा यूज़ कराना पुलवा नमूद में के तिया ना इफेक्टिव गतिया वैडी कर गाना में के तिया ना गुणात्मक भावे वैडी कर गाना क्रम देखा कटा कंडीशनर साधारण ममा देखिए ला देना क्यों हुआ इतने में बेस से का तमाई एक टा ममा पाविच्छ कराने पलवेनी कंडीशन एक तमाय अभी ब्लेंड करगत सहल कैंदवलट एलोवेरा जेल मिश्र कर हदागन कंडीशन एक इत मेकट मम पावचिकराने वेलदपले गाण एलोवेरा जेल कद इतिंग आट पुलवांग आट तीयन कोमारिका पिता मे संदा भाविता कराने तिंग स्वाभाविक कोमारिका नंगाने आट पुलवांग एक वाटे तीन पोत अयंकर अतले जेल रिमूव करगेना एक ब्लेंड कर लाण ती मम्मे करण हेटे कलिंग वीडियो वाले කියලා දීලා තියෙන නිසා අද මම පාවිච්චි කරන්නේ කඩේ ගන්න තියෙන ඇලෝවෙරා ජෙල්. දැන් අපි කන්ඩිෂනර් එක හදාගමු. මම කැඳ බ්ලෙන්ඩ් කරගත්තු කොටස් තුනක් එකතු කරගන්නවා කන්ඩිෂනර් එක හදාගන්න. ඒ වගේම මම එකතු කරගන්නවා ඇලෝවෙරා ජෙල් කොටස් දෙකක්. इतन मे देख हंद कलवां करगा कंडीशन एक हंद हदे नवश निस्सा हिन्न कलवां करगा इतन हिन्न मिश्रकराट पस्य वाट पेनवा कंडीशन एक अरे खड़े गण तीन कंडीशन तीन थिकनेस ये कंसिस्टेंसी एकटमे हदीला तीन इतिंग यतकोट तमाय अभी दनगा अभी कंडीशन एक लसन हदीला तीन दिन तीन कोंडे आलेपकरान के इतन मे स्वाभाविक कंडीशन आट पोलवांग हिस कबले सह हिस केसकन देखेम आलेपकरान मेकिन सत्कार वेनवा इतनीस आलेपकर एंगली तुडवलिंग आट पोलवां पै काल खो विना विसक काल इन इतिंग पस्य आट पोलवां सामान्य एलजलिंग सोदल हरी मे कंडीशन अतम कोंडे वारदन अट इवागेम शैंपू के पस्य इवत्न यागे कोंडे तीन पोषण गतिय नवत लबादेन गुडाक वेद ගත්තොනේ ඒ වගේම හොඳ තෙතමනයක් හිස කෙස්වලට ලබා ගන්න වැදගත්න කන්ඩිෂන එකක්. ඉතින් කන්ඩිෂන එක හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒක ස්ටෝ කරලා තියන්න මෙන්න මේ වගේ පුංචි ඩප්පියකට දාලා හොඳට පියන වහලා ශීතකරණයේ දවස් 7ක කාලයක් ඔයාට මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියේට ඔයා දවස් 4ක් 3ක් වෙන්න පුළුවන් නාන්න. ඉතින් ඒ සතිය ඇතුළත ඔයාට නාන වාර ගානදී මේ කන්ඩිෂන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයා පෙරකොළ ටොනික් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං කියලා දුන හෙයා මාස්ක් එකක් වෙන්න පුළුවන්. යම් කිසි සත්කාරයක් කරාට පස්සේ මෘදු ශැම්පූ එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික ශැම්පූ එකකින් ඔයා කොණ්ඩේ සෝදලා ඊට පස්සේ මෙන්න මේක ඇප්ලයි කරන්න. ඉතින් ඔයාට අර සත්කාරයෙන් ලැබුණ පෝෂක ගුණය තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් මේ කන්ඩිෂන එකෙන්. ඉතින් ඔන්න දෙවනි කන්ඩිෂන එක තමයි දැන් හදන්න යන්නේ. ඉතින් දෙවනි කන්ඩිෂන එක මං චුට්ටක් වැඩිපුර හදා ගන්නවා මට සතියේටම ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් ඒ නිසා මම ප්‍රමාණය වැඩිපුර තමයි දාන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන දින ගානනු ඔයාට මේක අඩු වැඩි කරන්න වගේ හෙයා ලෙන්ත් එක සහ හෙයා වල තියෙන තික්නස් එක අනුව. ඉතින් මම අද එකතු කර ගන්නවා මේ අපි හදාගත්තු බ්ලෙන්ඩ් කරගත්තු කැඳේකින් කොටස් හයක ප්‍රමාණයක්. ඉතින් මේ ළඟට මම පාවිච්චි කරන හෙයා ඔයිල් එකෙන් මම කොටස් දෙකක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඉතින් ඔයාට ඔයා පාවිච්චි කරන ඕනම හෙයා ඔයිල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාට එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල් හරි එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් හරි මේකට එකතු කර ගන්න පුළුවන්. ඔයා මේකට එඬරු තෙල් ගන්නවා නම් කැස්ටර් ඔයිල් ගන්නවා නම් ඔයාට පුළුවන් කොටස් එකක ප්‍රමාණයක් එකතු කර ගන්න. මොකද එඬරු තෙල් කියලා කියන්නේ ටිකක් ඝනකමින් වැඩි තෙල් වර්ගයක් නිසා. මීළඟට මම එකතු කර ගන්නවා මීපැණි කොටස් එකක ප්‍රමාණයක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඉතින් හොඳ මීපැණි වර්ගයක් ඔයා ගන්නකොට
මීළඟට මම එකතු කර ගන්නවා විටමින් ඊ කැප්සියුල්ස් දෙකක්. ඉතින් මේ විටමින් ඊ ගන්නකොට මිලිග්‍රෑම් 400 කැප්සියුල්ස් ගන්න දෙකක් හොඳටම ප්‍රමාණවත්. අනිතින් දැන් අමුද්‍රව්‍ය ඔක්කොම ටික රෙඩි වෙලා තියෙන දැන් හොඳට මිශ්‍ර කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හොඳට මිශ්‍ර කරගෙන ආට පුළුවන් කලින් කියලා දුන කන්ඩිෂන එක වගේම ඩප්පියකට හරි යම්කිසි එයා ටයිට් කන්ටේනර් එකකට හරි දාලා මේක හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියාගන්න සතියක කාලයක්. ඉතින් මේ දෙවණියට කියලා දුන කන්ඩිෂන එක ගොඩාක්ම සුදුසුයි. ඔයගේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙලා නම් ඒ වගේම ඩැමේජ් කොණ්ඩයක් නම් තියෙන්නේ අගිස්ස පැලිලා තියෙනවා නම් අර අපි කියන්නේ ගොඩක් ෆ්‍රිසි කොණ්ඩයක් කියලා බූසි කොණ්ඩයක් අන්න එහෙම කොණ්ඩයක් නම් වාට තියෙන්නේ මේ දෙවණි කන්ඩිෂන එක ගොඩාක් ඉතින් අද මම කියලා දුන්න ස්වභාවික සත්කාර දෙකම ඔගලන්ගේ හිසකෙස් වර්ධනයට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම හිසකෙස් වල වියලිභාවය නැති කරලා කියුටිකල්ස් වසලා හිසකෙස් ආරක්ෂා කරන්න. ඉතින් මේ කන්ඩිෂනර්ස් දෙකම අපි හදාගත්තේ බේස් එක විදිහට සහල් කැඳ බ්ලෙන්ඩ් කරලා ගත්තු ක්‍රීම් එක භාවිතා කරලා. ඉතින් තවත් ස්වභාවික කන්ඩිෂනර්ස් හදන විදි ගොඩාක් තියෙනවා. ඉතින් ඉදිරියේදී channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම බලා ගන්න පුළුවන් ස්වභාවික කන්ඩිෂනර්ස් තව වර්ග ගොඩක් හදන විදිය. ඉතින් තවමත් ඔය channel එක subscribe කරලා නැතිනම් පහල දෙන රතුපාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. ඒ වගේම යාළුවොත් එක්කත් මේ recipe එක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න තමයි සෝදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.